ප්‍රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අදාළ ලිඛිත පරීක්ෂණයට දින දාගන්නේ කොහොමද? ඔයා අපේ channel එකේ upload කරලා තියෙන driving license එක ලබා ගන්නේ කොහොමද කියන වීඩියෝ එක බැලුවා නම් දැන් ඔයා දන්නවා license එක ගන්න steps කීපයක් තියෙනවා කියලා. 1. යෝග්‍යතා වෛද්‍ය සහතිකය ලබා ගන්න ඕන. 2. ලිඛිත පරීක්ෂණයෙන් සමත් වෙන්න ඕන. ඊට පස්සේ elbow permit එක ලබා ගන්නවා. elbow permit එක ලබා ගත්තට පස්සේ ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දෙන්න ඕන. ඉන් පස්සේ තමයි driving license එක ලබා ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. ඔයා නුගේ ගොඩින් හරි වේලහැර ප්‍රධාන ඔෆිස් එකේ තියෙන ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් හරි medical එක ලබා ගත්තට පස්සේ ඉක්මනට වේලහැර ප්‍රධාන ඔෆිස් එකේ තියෙන H කියන බිල්ඩින් එකට යන්න ඕන. ඒක තියෙන්නේ වේලහැර ආරම්භී ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුල් වෙලා මීටර් 50ක් විතර ඉදිරියට ඇවිත් දකුණට හැරලා නැවත මීටර් 50ක් පමණ ඉදිරියට යන්න. ඊට පස්සේ ඔයාට දකින්න පුළුවන් වම් පැද පැත්තේ ගේට්ටුවක්. ඒ ගේට්ටුවෙන් ඇතුල් වීමේදී දකුණු පසින් අදාළ බිල්ඩින් එකේ H යනුවෙන් ඔබට දැනගැනීම පිණිස සටහන් කරලා ඇති. ඔය ඇතුල් වෙලා ඉදිරියට යද්දී පිළිගැනීමේ කවුන්ට් එක ඔයාලා දකින්න පුළුවන්. එතනට ගිහින් ඔයාගේ ජාතික හැඳුන්පතයි බර්ත් සර්ටිෆිකේට් එකයි මෙඩිකල් එකයි දෙන්න. ඊට පස්සේ එතනින් ඔයාට නම්බර් එකක් තියෙන ටෝකන් එකක් දෙයි. ඒක නැති කරගන්න එපා. ඒ වගේම ඔයාගේ ඩොකියුමන්ට් ටිකත් නැවත ඉල්ලගන්න මතක් කරන්නත් එපා. ඊට පස්සේ රිසෙප්ෂන් කවුන්ට් එක ඉස්සරහා සීට් දාලා තියෙනවා. එතනට වෙලා වාඩි වෙලා ඉන්න වෙනවා. ඔයාගේ නම්බර් එක කතා කරනකම්. නම්බර් එක කතා කළාම ඉදිරියේ තියෙන දොරෙන් ඇතුල් වෙන්න. නැත්නම් එතන තියෙන පෝලිමට එකතු වෙන්න ඕන. එතනදී ඔයාට 1 ඉඳන් 16 වෙනකන් නම්බර් ගහපු කවුන්ටර් වලින් එකකට යන්න කියයි. එතනදී අදාළ කවුන්ටර් එකට ගිහින් ඔයාගේ සියලුම ඩොකියුමන්ට්ස් ටික බාර දෙන්න. එතනදී මෙන්න මේ වගේ ඩ්‍රයිවිං ලයිසන් ඇප්ලිකේෂන් එකක් ඔයාට ලබා දෙවි. ඒකේ ඔයාට ඔයා ලබා ගැනීමට බලාපොරොත්තු වෙන වාහන පන්ති සංඛ්‍යාව, ඔයාගේ තොරතුරු වගේ දේවල් පුරවන්න තියෙන්නේ. මතක ඇතිව පෑනක් අරන් යන්න ඕන. නැත්නම් ඔයාට පෑය ගානක් රස්ති අඩු වෙන්න වේවි. මේ ඇප්ලිකේෂන් එකේ දෙපැත්තම හරියට ෆිල් කරන්න. මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා ඉවර නම් ඉක්මනටම අංක 17 ඉඳන් 28 වෙනකන් තියෙන කවුන්ට් එකකට යන්න ඕන. බොහෝ විට කලින් ඔයා කියපු කවුන්ට් එකෙන් ඊළඟට යන්න ඕන කවුන්ට් එක ඔයාට කියලා තියෙන්නේ. මේ කවුන්ටර්ස් ඔක්කොම තියෙන්නේ එකම හෝල් එකේ වටේට. ඒ හින්දා කවුන්ටර් හොයන්න අමාරු වෙන්නේ නැහැ. අදාළ කවුන්ටර් එකට ගිහින් ඔයා සම්පූර්ණ කරපු ඇප්ලිකේෂන් එකයි ජාතික හැඳුනුම්පතයි උපැන්න සහතිකේ මෙඩිකල් සර්ටිෆිකේට් එකයි ලබා දෙන්න. එතනදී එයාලා නැවතත් ඔයාගේ ඇප්ලිකේෂන් එකේ තොරතුරු කම්පියුටරේ ඇතුළත් කරගෙන සියලුම ඩොකියුමන්ට්ස් ටික නැවත ඔයාට දීලා කියයි 31 ඉඳන් 33 වෙනකන් තියෙන කැෂියර් කවුන්ටර් එකට ගිහිල්ලා සල්ලි ගෙවන්න කියලා. එතනට ගිහිල්ලා පේමන්ට් එක ගෙවලා ඔයාගේ එක්සෑම් ඩේට් ෆෝම් එක ලබා ගන්න. ඒ වගේම ඔයා කැමති සතිය දවසක් දාගන්නත් පුළුවන්. ඒක එයාලත් එක්ක කතා කරගන්න ඕන. හරි. දැන් ඔයාට ඔයාගේ එක්සෑම් ඩේට් රිපෝට් එක ලැබිලා තියෙනවා. සියලුම දේ අවසානයේදී ඔයා ගෙනාපු හැම දෙයක්ම ඔයා ළඟ තියෙනවද කියලා පරීක්ෂා කරගන්න. ඒ වගේම හවස 3 වෙනකොට එක්සෑම් ඩේට් දින කවුන්ට් එක වහනවා කියලා මතක තියාගන්න.